යමීෂා කියන්නේ හරිම සංවේදී කෙනෙක් මුල්ම මේ ඒ කියන්නේ කවුරු හරි අඬනවා දැක්කත් මට ඉක්මනට අඬනවා එහෙම හැබැයි මං හරිම විනෝදෙන් ඉන්න කැමති කෙනෙක් සැහැල්ලුවෙක් ඒ වගේම එක්සර්සයිසස් වලට ගොඩක් කැමති කෙනෙක් වර්ක්අවුට් කරන්න ජිම් එක කියන්නේ ගේයි ජිම් එක කියන්නේ සමානයි ඒක ගෙදර වගේ තමයි ජිම් එකේ තමයි ගොඩක් වෙලාවට ඉන්නේ අපිට හෝම් ජිම් එකක් තියෙනවා එතකොට ඒකේ ඒ කියන්නේ හෝම් ජිම් එකට ඒක එකක් තියෙනවා මේ මුලින්ම මමයි පියුමාලුයි අපි දෙන්නා ගෙදර ඉන්නකොට වර්ක්අවුට් කරන්න අපේ චූටිද මැෂින් ටිකක් තියාගෙන එහෙනම් තමයි අපි මුලින්ම තිබුණේ හැබැයි ඊට පස්සේ අපි වර්ක්අවුට් කරනකොට දැකලා කට්ටිය එන්නහල ඉතින් අපි පොඩ්ඩක් ඒක ඩිවලොප් කරලා ඉතින් දැන් අපේම කියලා ජිම් එකක් තියෙනවා ඉතින් ගොඩක් වෙලාවට බබත් එක්කත් ජිම් එකේම තමයි ඉන්නේ අද ඉතින් කැමති එතන ඉන්න ගෙදර වගේම තමයි ජිම් එකත් වර්ක්අවුට් වලින් මම ගොඩක් ලෙග් වර්ක්අවුට් වල කැමතියි ලෙග් ඩේ එක මිස් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට හැබැයි අප බොඩි වර්ක්අවුට් වලට මම පොඩක් අමාරුයි මගේ ස්ට්‍රෙන්ත් මදි අප බොඩි ඒක නිසා මම පොඩක් කොරයි මැරිකරාට පස්සේ ලොකුම අභියෝගේ පියුමාලෙක ඉන්න එක එයත් එක්ක ලේසි නෑ ඒ කියන්නේ එයාට හැමදේම මූලට පිළිවෙලට එයාගේ කෑම එයාගේ ඇඳුම් එතකොට එයාගේ ෂැඩියුල්ස් ඔක්කොම ඒ කියන්නේ වැඩ කරන්න තියෙනවා එයාගේ මොඩලින් ලයිෆ් එකේ කැරිය එකේ ඒ ෂැඩියුල්ස් ඔක්කොම ඒකට එයාගේ අපොයින්ට්මන්ට්ස් තියෙනවා එයාගේ ක්ලයින්ට් කැන්ටනේ ඔක්කොම මම තමයි කරන්නේ ඉතින් එයාගේ කෑම ගැන නම් මම මැරිගාන කලින් ඉඳන් ඉබ්ලන් ගෙදර යනවා නම් ඉතින් අම්මා මට ගොඩක් වෙලාවට කියලා දුන්නා අපිට මෙහෙම කරන්න පියුමාගේ අම්මා හරිම ෆ්‍රෙන්ඩ්ලි ඉතින් එයා කියලා දුන්නා මෙයාට මෙහෙම ඕනේ මෙහෙම ඕනේ ඒක නිසා ඔයා මේවා ගන්න හදලා තියන්නේ එහෙම කියලා ඉතින් ඒත් එක්කම අනිත් අභියෝගේ තමයි මම ගොඩක් මගේ අම්මට එනාගිටයි මම ගොඩක් ක්ලෝස් අපි තුන් දෙනා එකටමයි හිටියේ ඒ කියන්නේ ඒ දෙන්නත් එක්ක තමයි මම හැමතැනම යන්නේ මගේ වැඩකදී වුණත් ඒ දෙන්නත් එක්ක හැබැයි මැරි කරාට පස්සේ ඒගොල්ලන්ට එක තමයි ඒත් අර ඒගොල්ලන්ට එක ගොඩක් ගැවසින්න වෙන්නේ නැහැ ඉන්න වෙන්නේ නැහැ එතකොට ඒක ගොඩක් මට තදින් දැනුණා මොකද අපි යාළුවෝ වගේ අම්මයි මායි නංගි හැබැයි ඉතින් මම ඒකට පුරුදු වුණා ටික ටික එහෙම තමයි එයා ගොඩක් අන්ඩර්ස්ටෑන්ඩිං හස්බන්ඩ් කෙනෙක් සමහර වෙලාවට මම අතාරින වෙලාවල් තියෙනවා මට කරන්න බෑ අමාරුයි කියන්නේ මම ටක්ගලා මම මාර මූඩි ටක්ගලා මගේ මූඩ් එක වෙනස් වෙනවා ඉතින් ඒ වගේ වෙලාවල් වලට හැමතිස්සෙම එයා තමයි මගේ පස්සෙන් ඉඳලා නෑ ඔයාට කරන්න පුළුවන් ඔයා මේක කරන්න කරනවා නම් ඔයා මෙහෙම කරන්න ඕනේ හැබැයි ඒ වගේම තමයි මොන හරි දෙයක් මට මොනවක් මොන වැඩක් આવ හැමදේම මම ඇත්ත එක කතා කරනවා ඉතින් එයා කියනවාට මේක ගැලවෙනවා වට මේක ගැලවෙන්නේ නැහැ ඔයා මේක ගැලවෙන්නේ නැත්තේ මේ හේතුව නිසා මම මෙහෙම කරත් වට මෙහෙම වෙනවා ඒක නිසා එයාට අනිත් එක මට වඩා එක්ස්පීරියන්ස් තියෙනවා මේ ෆීල්ඩ් එකේ ඉතින් ඒක නිසා එයා මට ලොකු උදව්වක් මගේ හැම දෙයකදීම ගෙදර වැඩදී වුණත් බබාගේ වැඩදී වුණත් දැන් බබාගේ වැඩ කරනකොට අපි දෙන්නටම අලුත් මම නම් චුටි කාලේ ඉඳන් මගේ නංගිව බලාගත්තා හැබැයි ඒත් ඒ දැන් ගොඩක් කාලෙකට පස්සේනේ දැන් බබා ඉතින් ඒක හින්දා ලේසි නැහැ ඒ කියන්නේ අම්මා කෙනෙක් වෙන එකත් mentally prepare වෙන්න ඕනේ ඔක්කොම කලින් අම්මා කෙනෙක් වෙන්න ඉතින් තාත්තා කෙනෙක් වෙන එකත් එහෙමයි ඉතින් husband ගෙන් මට හැම දෙයකදීම ලොකුම මගේ ලොකුම කොහොමද කියන්නේ ලොකුම ශක්තිය එයා මගේ හැම දෙයකදීම මගේ හැබැයි මගේ මොඩලින් කැරියර් එකේ මං අද තැනක ඉන්නවා නම් ඒ මගේ husband නිසා මොකද එයාව මට හම්බුනේ අපි දෙන competition එකකදී ඉතින් එතන ඉඳන් එයා මේ දුර එන්න මට ලොකු සහයෝගයක් වුණා ඉතින් එයා
තමයි මගේ ලොකුම හයිය. එයා හැබැයි මෙහෙම එයාගේ ෂූට් කරලක් තියෙනවා ඉස්සරහට යගේ ෂූට් ඉතරනේ මේ මූවි එකකුත් එන්න තියෙනවා ඒත් වෙන කෙනෙක් එක එක තියෙන ගොඩක් රොමැන්ටික් සීන්ස් තමයි තියෙන්නේ තින් ඒක ඒ වෙලාවට ඉතරයි රංගපෑමක් හරි ෂූට් එකක් හරි ඒක වෙලාවට ඉතරයි එයාගේ ජොබ් එක ඊට එහා එයාගේ හැමතැනම ඉන්නේ ඉතින් මම ඉතින් ඒක හන්තම හිතන්නේ මම ඒක ගොඩක් වෙලාවට එයාගේ ෂූට් වල මමත් යනවා දැන් සතෙක් ඉන්න ඒ කියන්නේ මොඩල් සතෙක් ඉන්නේ වගේ වුණත් මම ගිහිල්ලා මම තමයි ඒක පස්සෙන් දැන් අර ගුණල්ද බිහයින්ඩ් ද සීන් පික්චර්ස් ඔක්කොම මම තමයි යන්නේ ඉතින් එහෙම ලොකුවට මට ඒක ජොබ් එක නිසා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඔව් අපේ අකමැත්තක් නැහැ එයාගේ පුතාගේ නම ඇබ්‍රොන් එයා මාස දෙකමාරෙන් විතර තමයි මුලින්ම ෆොටෝෂූට් එකක් කරේ බේබි ක්ලෝදින් බ්‍රෑන්ඩ් එකකට තව එයාගේම නම් යවෝ කියලා චුටි බිස්නස් එකක් තියෙනවා මොකද එයාගේ එයාගේ ස්ටයිල්ස් වලට ගොඩක් බබලාගේ අම්මලා කැමති ඉති මගෙන් කතා කරලා අහන කොහොමද මේවා ගන්නේ කොහොමද මම එයාට ස්ටයිල් කරන්නේ මොකද ගොඩක් බේබි ගර්ල්ස් අර ගොඩක් සෙලෙක්ෂන්ස් තියෙනවා හැබැයි පුතාලට හරි අඩුයි සිලෙක්ෂන් ඒ කියන්නේ ස්ටයිල් කරන්න පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. ඉතින් මම ඒක හින්දා මගේ අවෝගේ ක්ලෝදින් බ්‍රෑන්ඩ් එකේ දුවල පුතාලා දෙගොල්ලන්ටම තියෙනවා. හැබැයි මම මේන්ලි ફોකස් කරන්නේ චුඩි පුතාලට. ඉතින් ඒකෙත් එයා තමයි ගේ මොඩල්. ඉතින් මගේ පියුමල්ගේ එහෙම අකමැත්තක් නැහැ. හැබැයි යාට අපි කවදාකවත් බල කරන්නේ නැව මේ එහෙම වෙන්න ડોක්ටර් වෙන්න වා මොඩල් වෙන්න එහෙම කියලා. එයා කැමති පාත් එකක ලස්සන්ට එයාගේ ජීවිතය ගත ගන්න අපි සපෝට් කරනවා. මම එහෙම අභියෝගයක් විදිහට එහෙම කවුරුත් දකින්නේ නැහැ. මොකද මං මගේ ගමන හරීම පීස්ෆුල් විදිහට යන කෙනෙක්. එහෙම අභියෝගයක් නෑ. මම ෂේප් එකේ ඉන්නවා. විඳින්න කැමති ඉතින් හැමෝම වගේ ආදරය සතුට නිදහස ඒ දේවල් වල තමයි නිදහසේ පාඩුවේ මගේ පවුලයාත් එක්ක සතුටින් ආදරෙන් ඉන්න කටගත ප්‍රචාර බොරු ප්‍රචාර ඒවා ගැන හොයන්න යන්න නැකයි මගේ නම් අදහස ඒක මොකද වැඩ නැති මිනිස්සු තමයි අනුන් ගැන ඔය වගේ දේවල් හද හද බොරු ඒවා යවන්නේ ඉතින් දැන් අද කාලේ නම් දැන් සෝෂල් මීඩියා ගොඩක් පවර්ෆුල් නිසා මුගක් හරි ඩබු ගවන් ටක් ගාලා අනිත් පැත්ත බලද්දී වෛරල් වෙලා ඇත්ත මොකද්ද බොරුව මොකද්ද ඇත්තරම මෙහෙම දක් වෙලාද මොකද්ද වෙලා තියෙන්නේ කියලාවත් දන්නේ නැතුව තමයි මිනිස්සු ඒගොල්ලන්ගේ අදහස් දාන්නේ ඉතින් මම නම් හිතන්නේ ඒ වගේ දේවල් වල දුක් වෙන නරකයි. ඒක කාලේ නාසි කරන එකක්. ඔක කිව්වේ කවුද? ඔක කරේ කවුද? ඒක බොරු වැඩක්. තමන් හරි කියලා තමන් දන්නා නම් තමන්ගේ දැන් මගේ මහත්ය දන්නා නම් මම කවුද කියලා මගේ ගෙදර අය දන්නා නම් ඒ ගැන දුක් වෙන්න අඬන්න කරන්න දෙයක් නැහැ. ඇත්තට මානසික විදියට ඒක බලපානවා බලපාන්නේ නැත්තේ නැහැ. ඒ කියන්නේ මානසික වද දෙන්න දෙයක් වෙයි. හැබැයි ඒත් ඉතින් මම දන්නා නම් මම කවුද කියලා ඒ ගැන වද වෙන්න යන්නේ නැහැ මම.